ඔබට ඩිම්බකෝෂයක ගෙඩියක් තිබෙනවා කියලා කිව්වොත් මොකද හිතෙන්නේ? බොහෝ දෙනෙක් ගෙඩියක් කියන වචනේ ඇසූ පමණින් බියට පත් වෙනවා. ඩිම්බකෝෂයක ගෙඩියක් හඳුනාගත්තොත් මොකද කරන්න ඕන? මේ නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවද? ඉන් සංකූලතා ඇතිවෙන්න පුළුවන්ද? එහෙමනම් ඩිම්බකෝෂයක ගෙඩියක් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේ ගැන අපි කතා කරමු. මුලින්ම අපි දන්නවා කාන්තාවකට ඩිම්බකෝෂ දෙකක් තිබෙනවා. මේ ඩිම්බකෝෂ දෙකෙන් මාසකට වරක් ඩිම්බයක් පිට වෙනවා. ඩිම්බේ පිටවීමත් ඩිම්බේ පිටවීමට ඩිම්බේ වර්ධනය වෙන්නේ තරල පිරුණු අවකාශයක. මෙය අපි සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයක් කරලා බැලුවොත් වතුර බුබුලක් වගේ තමයි මේක පේන්නේ. ඉතින් සමහර වෙලාවට මේ වතුර බුබුල සෙන්ටිමීටර් 2ක් 3ක් සමහර විට ඊටත් වඩා විශාල වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඊට අමතරව ඩිම්බකෝෂවල ඇති වෙන්න පුළුවන් පිළිකා නොවන වතුර ගෙඩි තිබෙනවා. මේවත් සමහර වෙලාවට සෙන්ටිමීටර් 3ක් 4ක් පමණ ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නේ නැහැ ඔබ ඩිම්බකෝෂයේ මේ වෙන දෙයක් තිබෙනවා කියලා ස්කෑන් පරීක්ෂණයකට ලක්ුණේ නැත්නම්. ඉතින් කිසියම් හේතුවක් නිසා ඔබ ස්කෑන් පරීක්ෂණයකට යොමු වුණොත් මෙන්න මේ අවස්ථාවේ තමයි ඔබ හඳුනාගන්නේ ඩිම්බකෝෂී වතුර ගෙඩියක් තිබෙනවා කියලා. ඒ වගේ වෙලාවක මොකද කරන්න ඕන? මම කලින් කිව්වා වගේ මේ බොහොමයක් ගෙඩි අපි ස්කෑන් පරීක්ෂණයකදී හඳුනාගන්න බොහොමයක් ගෙඩි ඉබේම හැකිලා යනවා. ඒ නිසා කිසිවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි සිදු කරන්නේ ටික කාලයක් බලා ඉඳලා සති 4ක් සති 6ක් විතර බලන් ඉඳලා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා බලනවා මේට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. සමහර ගෙඩි තිබෙනවා කෙසේ වෙතත් පිළිකා අවධානමක් තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සංකූලතාවයකට අවධානමක් තිබෙන්න පුළුවන්. මොනවද මේ සංකූලතාව? සංකූලතාව කියන්නේ සමහර විට ඩිම්බකෝෂයේ ගෙඩියත් සමග ඩිම්බකෝෂයේ කැරකෙන්න පුළුවන්. ඒ විට ඩිම්බකෝෂයේ රුධිර සැපයීම නැතර වෙලා ඩිම්බකෝෂයේ අක්‍රීය වීමේ අවධානමක් තිබෙනවා. තවත් සමහර අවස්ථා තිබෙනවා ඩිම්බකෝෂයේ ගෙඩිය ඇතුළට රුධිර වහනයක් සිදු වෙලා කාන්තාවට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. තවත් අවස්ථා තිබෙනවා බොහොම කලාතුරකින් ඩිම්බකෝෂයේ තිබෙන ගෙඩිය පුපුරලා උදර කුහරය තුළට මෙම තරණය නිදහස් වෙන අවස්ථාවක්. මේ වගේ අවස්ථා සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන්ද කියලා අපි අවධානම සලකා බලන්න අවශ්‍ය වෙනවා ඩිම්බකෝෂයේ ගෙඩියක් තිබෙනවා කියලා. ඊට අමතරව කලාතුරකින් ඩිම්බකෝෂයේ ගෙඩි පිළිකාවක් වීමට අවධානම තිබෙනවා. එහෙම නැත්නම් ඩිම්බකෝෂයේ පිළිකාවක් ඩිම්බකෝෂයේ ගෙඩියක් විදියට හඳුනා ගැනීමට හැකියාව තියෙන්න පුළුවන්. ඉතින් මේ අවධානම් තිබෙනවද කියලා කොහොමද අපි දැනගන්නේ? මුලින්ම කරන දේ තමයි වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂාවක් සිදු කරද්දී මේ ගෙඩියේ තිබෙන අවධානම් සාධක එකින් එක සලකා බලනවා. උදාහරණයක් විදිහට ගෙඩිය ඇතුලේ තිබෙන පැහැදිලි තරලයට අමතරව වෙනත් කිසියම් දෙයක් තිබෙනවා නම් ඝනකම් ද්‍රව්‍යයක් තිබෙනවා නම් එහෙම නැත්නම් ගෙඩිය කොටස් වලට බෙදිලා තිබෙනවා නම් ඇතුළත පිරිකාවක් වගේ ලක්ෂණයක් පේන්න තියෙනවා නම් එවක දෙයක් තියෙනවා නම් අපි කියනවා මේ අවධානම් සහිත ගෙඩියක් කියලා. ඊට අමතරව ඩිම්බකෝෂ දෙකේම එක වගේ ගෙඩි තිබෙනවා නම් එහෙම නැත්නම් ඩිම්බකෝෂ වලින් පිටත උදර කුහරයේ වතුර පිරලා තිබෙනවා නම් මේ ගෙඩි වලට අමතරව. ඒ වගේ අවධානම් අවස්ථාවක අපි කියනවා මේක පිළිකාවකට අවධානමක් වෙන්න පුළුවන් ගෙඩියක් කියලා. ඒ වගේ වෙලාවක ශල්‍ය කර්මයකට යොමු වීම අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් මෙම ඩිම්බකෝෂයේ ගෙඩිය නිසා ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමට බාධාවක් විය හැකි බවට අපි අනුමාන කරනවා නම් ඒ අවස්ථාවේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය කියලා නිර්දේශ කරනවා. එහෙම ශල්‍ය කර්මයක් සිදු කරන්න අවශ්‍ය කියලා නිර්දේශ කරොත් අපි මොනවද කරන්න ඕන දේවල්? මුලින්ම සලකා බලන්න ඕන ඩිම්බකෝෂයට සහ කාන්තාවට අවම හානියක් වෙන විදිහට මේකෙදී ඉවත් කරන්න පුළුවන්ද කියලා. කොහොමද මේක කරන්නේ? සාමාන්‍යයෙන් අපි විවෘත ශල්‍ය කර්මයක් කරොත් කාන්තාවට ඇතිවන වේදනාව වැඩි, රෝගී තුවාල සුව වීමට ගතවන කාලය වැඩි, ඒ වගේම තමයි උදර කුහරයේ ඇතුළත ඇලීම් ඇතිවීමට තිබෙන අවධානම වැඩි. ඒ නිසා අපි නිර්දේශ කරනවා සාමාන්‍ය ඩිම්බකෝෂයේ ගෙඩියකට සිදු කරන සැත්කමක් නම් ලැපරොස්කෝපි සැත්කමක් විදියට. ඒ කියන්නේ ලොකු කැපුම් යොදන්නේ නැතුව කුඩා කැපුම් කිහිපයක් පමණක් යොදලා කැමරා හා වෙනත් සියුම් ශල්‍ය උපකරණ යොදාගෙන කරන ලැපරොස්කෝපි සැත්කමක් විදියට මේ සැත්කම සිදු කරන්න කියලා. මේ සඳහා පහසුකම් දැනට බොහෝ රෝහල් වල තිබෙනවා. පූර්ණලත් වෛද්‍යවරු සින්න ඉන්ස ඔබට ඩිම්බකෝෂයේ ගෙඩියක් තිබෙනවා නම් මේ පිළිකා ගෙඩියක් නොවේ නම් ලැපරොස්කෝපි සැත්කමකට භාජනය වීමේ අවස්ථාව තිබෙනවා. ඊළඟට අනිත් කාරණේ තමයි
මේ ගෙඩියට සැත්කමක් අත්‍යවශ්‍යද කියලා අපි තීරණය කරන්න ඕනේ. මොකද ගෙඩියක් තිබූ පමණින් එය ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ගෙඩියක් තිබූ පමණින් සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නිම්බකෝෂයේ තිබෙන සමහර ගෙඩි මම කලින් කිව්වා වගේ කිසිම සැත්කමක් නොකරත් කිසිම ප්‍රතිකාරයක් නොකරත් කාලයත් සමග නැති වෙනවා. ඉතින් එමණි ගෙඩියකට සැත්කමක් සඳහා අවධානමකට ලක්වීම සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා සැත්කමක් අවශ්‍යද කියලා කලින්ම පළපුරුදු වෛද්‍යවරයෙක් තීරණය කිරීමෙන් පසුව පමණයි නිම්බකෝෂයේ ගෙඩියකට ඔබ සැත්කමකට භාජනය විය යුතු වන්නේ.